අයිබෝවන් කියලා පිළිගන්න අපේ දරුව හැමෝම ජය විචේ සිසු සවි අලුත්ම වැඩසටහනට. අද හයිඩිකේෂන් ශ්‍රී ලංකා ආයතනයත් සමඟ මම වෙනද වගේම වෛද්‍ය දුලින් දරුවරත්න. ඉතින් දරුවරේ අවවාද අනුශාසනා දෙන ගමන් අද මං හිතුව මගේ පෞද්ගලික අත්දැකීම විශේෂයෙන්ම අද වෛද්‍යවරයෙක් විදියට මම වැඩ කරනකොට මම කුඩා කල එහෙම නැත්නම් මම පොඩි කාලේ වෛද්‍යවරයෙක් වෙන්න හිතුවද එහෙම හිතුවේ ඇයි නැත්තම් මේකට හේතු පාදක වෙච්ච කතන්දරේ එහෙම නැත්තම් මගේ ජීවිත කතාව පොඩ්ඩක් පස්සට ගිහිල්ලා මගේ අත්දැකීම් ටික ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න මම හිතුවා. මොකද දැන් අද කාලේ මේ කෙරෙන රටේ තියෙන වාතාවරණයත් එක්ක දරුවන්ගේ අරමුණු කරා ඒගොල්ලොන්ගේ මුදුන්පත් වෙච්ච අරමුණු කරා ඒගොල්ලෝ ගමන් කරද්දී ඕගොල්ලෝ විශේෂයෙන් ගමන් කරද්දී නොයෙකුත් හැලැප්පීම් බාධක කම්කටොළු තියෙනවා. ඕගොල්ලෝ මේවා මත දුක් විඳ විඳ තෙරපිලා ඕගොල්ලෝ තමන්ගේ අරමුණු විනාශ කරගන්නවා. ඒ කියන්නේ ඕගොල්ලොන තියෙන අදිෂ්ඨානය ඔයගොල්ලෝ මගක් දුර ගිහිල්ලා අතාරින්න පුළුවන්. ඔයගොල්ලෝ දුර්මුඛ වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න හැමදේම ස්ථිර නෑ. හැමදේම වෙනස් වෙන සුළුයි. ඒක අපේ විවිධාගම් වල විවිධ ධර්මතාවන් වල පැහැදිලි කරන හින්දා මතක තියාගන්න මේ කිසි දෙයක් ස්ථිර නෑ. දුක පවා නැති වෙන සුළුයි. සතුටක් නැතිනා වගේම දුකත් හැමදේම තියෙන දෙයක් නෙමෙයි. මතක තියාගන්න අරමුණට වැඩ කිරීමේ වැදගත් වෙනවා. මම පොඩි කාලෙක පිටිපස්සට යනනම් අද 2022 වෙනකොට මම මේ කතා කරන අවුරුදු 20කට එහා අතීතයි. 2002 අවුරුද්ද මතක තියාගන්න. එතකොට මට වයස හරියටම අවුරුදු 8ක් 9ක් අතර කාලේ මම ඉස්කෝලේ 3-4 පන්තිවල 3 පන්තිෙන් 4 පන්තිරේ යනවා 2001 ඉවරලා 2002 අවුරුද්දට යනකොට. ඉතින් මේ කාලේදී පුතා දන්න ඒ කාලේ අද වගේ අවුරුදු 20කට කලින් ඉතා විශාල වශයෙන් වෛද්‍ය විද්‍යාව ලංකාව වගේ රටක දියුණු නැහැ. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවේ අපි කියන සර්ජරි පැත්ත, ශල්‍ය වෛද්‍ය විද්‍යාව පැත්තේ තාක්ෂණයේ තරම් දියුණු නැහැ. අපිට අවශ්‍ය තාක්ෂණික උපකරණ නැහැ. තාක්ෂණික ශල්‍ය වෛද්‍ය සැත්කම් කරන්න පහසුකම් නැහැ. රෝහල් පද්ධති නැහැ. ඉතින් ඒ කාලේදී මට මතකයි මම 3 වසරෙන් 4 වසරට යනකොට මගේ තාත්තා එයාට හෘදයාබාධයක් ඇති වෙනවා. ඉතින් ඉතා දරුණු ගණයේ හෘදයාබාධයක් අපි කියනවා 3rd grade ඒ කියන්නේ ට්‍රිපල් වෙසල් ඩිසීස් එකක්. ඒ කියන්නේ හෘදය වස්තුවට රුධිරයේ සපන ප්‍රධාන රුධිර නාල තුනම අවහිර වෙලා 90ක් 99ක් 100ක් දක්වා. ඉතින් ඒ වෙලාවේ ඉතාමත් අතිශය බැරෑරුම් තත්ත්වයක මගේ තාත්තා ඉඳලා තියෙනවා. ඉතින් මට කුඩා කාලේ ලොකු බැරෑරුම් දැනුම් තේරුම් නැති වුණාට මට තේරුණා ගොඩක් දරුණු තත්ත්වයක මගේ ජීවිත අවධානමක් තියෙනවා මගේ පියාණන්ට කියලා. ඉතින් මේ අවස්ථාවේදී හදිසි ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙනවා, බයිපාස් සැත්කමක්. ඒ කියන්නේ අද කාලේ බයිපාස් සැත්කමක් කියන්නේ මිතන ලොකු බැරෑරුම් තත්ත්වයකට යන්නේ නැතුව පැය දෙකකින් වගේ ඉවර කරන්න පුළුවන් ශල්‍ය කර්මයක්. මොකද තාක්ෂණයේ දියුණුව, ලංකාවේ වෛද්‍ය තාක්ෂණයේ දියුණුව, ශල්‍ය වෛද්‍යවරු ඒ කියන්නේ හෘද ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරු විශාල වශයෙන් ලංකාවේ ඉන්නවා, දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒ කාලේ එහෙම නැහැ, තත්ත්වය බොහොම වෙනස්. ඉතින් ඒ හදිසි ශල්‍ය කර්මයට ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙනකොට පෞද්ගලික රෝහලක මගේ පියාණන් ඉන්නකොට රෝගාතුරව දමුල්ලේ නිවාඩුවක් ගත කරන්න ගිහිල්ලා හිටපු හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් වහාම තමන්ගේ නිවාඩුව අවලංගු කරලා එනවා මගේ පියාණන්ගේ හෘද ආබාධයට ප්‍රතිකාර කරන්න ශල්‍ය වෛද්‍යවරයා විදියට එතුමන් පැමිණෙනවා. ඉතින් මට මේක බොහොම අරුණු පුදුම සිද්ධියක්. එකපාරම දොස්තර කෙනෙක් එනවා, එයා බාර ගන්නවා මගේ තාත්තාව සනීප කරන්න. ඒ පැය ගාණක් ඇතුළත ඒ ශල්‍ය කර්මය කරන්න ඕනේ. එයා පැය ගාණක් ඇතුළත දඹුල්ලේ ඉඳන් කොළඹට ඇවිල්ලා ඒ ශල්‍ය කර්මය කරනවා. පැය 5කට අධික කාලයක් ගත වෙනවා. බුදු සරණින් තෙරුව සරණින් අදටත් මගේ පියාණන් ජීවතුන් අතර ඉන්නවා. ඒ වෛද්‍යවරයාට පින් සිද්ධ වෙන්න මට මතක විදියට ඒ ශල්‍ය වෛද්‍යවරයා වෛද්‍ය ලහි ඉන්දියානු සිංහල මිශ්‍ර සම්භාවයක් සහිත ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්. එතුමා අදින් අවුරුද්දකට කලින් අපාතරින් වෙන් වෙනවා, මිය යනවා. නමුත් මේ කෙටි ජීවිත කාලේ අවුරුදු 20 කාලේ ඇතුළත මටත් මගේ පියාණන්ටත් ඒ වෛද්‍යවරයා නොයෙකුත් තැන්වලදී හම්බෙලා තියෙනවා. අපි කතා බහ කරලා තියෙනවා. මම ඒ වෛද්‍යවරයා මාව අඳුරන්නේ නැහැ. මම පොඩි දරුවෙක් ඒ කාලේ. ඒ කාලේ මාව අඳුරන්නේ නැතුනාට අදටත් ඒ මිනිස්සයා මට දකින්න පුළුවන්. මට මතකයි ඒ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා මගේ පියාණන්ගේ ජීවිතේ බේරාගත්ත. මොකද ඒ බලන තැන, ඒ දැකපු තැන්වල මම දුටුවේ වෛද්‍යවරයෙක්ටත් වඩා එහා ගිය මිනිස්සෙක්. මගේ තාත්තගේ ජීවිතේ බේරාගත්ත මිනිස්සයා. අවුරුදු 9 දරුවා මම. මට ලොකුවට තේරෙන්නේ නැහැ මේ ඉන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා මගේ පියාණන්ගේ ජීවිතේ බේරාගත්ත. ඒ හැමෝම මට වෛද්‍යවරයෙක් විතරයි. ඒ අවස්ථාවේ මට ඇතිවෙච්ච සිතුවිල්ල තමයි ලොකු ජීවිත අවධානමක හිටපු මගේ තාත්තව නැවතත් යථා තත්ත්වයට පත් කළ අපි අතරේ ජීවත් කරවන්න අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අවස්ථාව ලබා දුපු ඒ වෛද්‍යවරයා මේ වගේ තවත් කීයක් මිනිස්සුන්ට ජීවිතේ ලබා දෙන්නද? පවුල් වලට තමන්ගේ අම්මා තාත්තට නැති වෙන්න දුව පුතාට නැත්තම් පවුල් කැඩිලා විහිරෙන්න ඉන්න පවුල් එකතු කරන්නේ නැත්. ජීවිතේ කී දෙනෙක් ලබා දෙන්නේ නැත්. කොච්චරක් සේවයක් කරන්නේ නැත්. මටත් පුළුවන් නම් කවදා හරි
මොහොතකට හරි කෙනෙක්ගේ ජීවිතයට සතුටක් දෙන්න, ජීවිතයට ජීවිත දානයක් දෙන්න, කාට හරි අහිමි වෙන දෙයක් හිමි කරලා දෙන්න බලාපොරොත්තුවක් දෙන්න. අනිවාර්යෙන්ම මම උත්සාහ කරන්න ඕනේ කියලා සිතවිල්ල මට හරියටම තේරෙන්නේ නැතුණත් එදා ඇති වෙන්නේ. අවුරුදු 9 මට ඇති වෙන්නේ. ඉතින් ඒ ආපු ගමනේ පටන් ගැනීම තමයි මම හිතන්නේ අවුරුදු 9 මට ඇති වෙච්ච සිතවිල්ල. ඒයින් පස්සේ පහවසර ශිෂ්‍යත් විභාගයෙන් පස්සේ මම එනවා කොළඹ රාජකීයට. 2009 ඕලෙවල් විභාගයේදී ඒ අටකුත් බී එකකුත් ලබාගෙන 2012 13 ඒ ලෙවල් වලින් ඒ තුනේ සාමාර්ථයක් ලබාගෙන ශිජාවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර විභාගයේ සමත් වෙලා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික වෛද්‍යවරයෙක් ඉදිරියේ සේවය කරනකොට දැන් මට තියෙන ආපසු හරි වැල්ලකට මගේ ජීවිතය දිහා මට මතකයි මගේ හැරවුම් ලක්ෂ්‍ය මෙන්න මේ කියන තැන. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙච්ච කතාව මේ ලහි ලහියේ කියන්න බලාපොරොත්තු වෙච්ච කතාව තමයි මෙන්න මේක. මොකද අපි දන්නවා අපි හැමෝටම නිකන් පස්මහ බැලුම් බලනවා වගේ හැමදේම හරියට ටක්කෙට ගහලා ඉලක්කෙට දේවල් කරන්න බෑ. ජීවිතේ තැන් තැන් වල අපිට නිකන් ෆිල්ම් එකක් පෙන්වනවා වගේ මේ විදියට වා යන්න මේ විදියට වා කරන්න කියලා කවුරුත් කියන්නේ ඉන්නේ නැහැ. අපිට ඇති වෙන චිත්ත සමෝදායන් එක්ක අපේ ඇති වෙන අභ්‍යන්තර සිතුලිත් එක්ක අපි වැළඳ ගන්න දේත් එක්ක අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රය තුල ඉස්සරහට කරන්න ඉන්න අභියෝග ජය ගන්න ඉන්න මංමාවත් ගැන අපි කල්පනා කරනකොට අපි අනිවාර්යෙන් ඒ සඳහා උත්සාහ කළ යුතුමයි කියලා මම විශ්වාස කරනවා. මොකද ස්වකීය චින්තනය තුල මම කැමති උනේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ වෛද්‍යවරයා හුදි ආභරණයක් පමණක් නොව ජනතාවට යම් කිසි උත් විශිෂ්ට උත් සේවයක් සපයන්න මට අවශ්‍යතාවය තිබ්බා. ඒ ඔස්සේම මම අදටත් වැඩ කරනවා. ඊට අමතරව මේ ශිෂ්‍ය ප්‍රජාවටත් මගෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දේ මම කරන්න එදා ඉඳන් ලකලැහැස්තිලා හිටියා. අදටත් එහෙමයි. ඒ ලෙවල් ඕ ලෙවල් අපේ සමාජයටත් අපේ දරුවන්ගේ සමාජයටත් ඉතින් එහා විශ්වවිද්‍යාල පරපුරටත් විශාල සේවයක්. එහෙම නැත්නම් අවශ්‍ය විදිහට නොමිලේ මගේ අධ්‍යාපන අවවාදයන් නැත්නම් මග පෙන්වීම් ලබා දෙන්න මම ඉදත් හිතාගත්තා. 2021 අප්‍රේල් වල පටන් ගත්ත වැඩසටහන් මාලාව එහෙම්ම මට පුළුවන් හැම මොහොතෙම කරනවා. ඒ තුලින් ලබා දෙන පන්නරේ ඔගොල්ලන්ට යම් කිසි දවුවක් වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුලින් මගේ අත්දැකීම් මගේ ජීවිතයේ තිබ්බ අත්දැකීම් මම අරමුණු කරගත්තේ කොහොමද දේවල් කරන්න මොන මොන සුළු සුළු අත්දැකීම් වුණත් ඒව ඔගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතුවා. ඉන්දයි මම මේක උගලන්ට අද එකතු කරන්න හිතුවේ. මොකද මිනිස්සුන්ට හැමදේම හරියටම හැම වෙලාවෙම වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ මේ කාලේ මම දන්නවා මගේ ජීවිතේ බොහොම අමාරුයි. නමුත් මම මගේ විභාග කඩෙන් ගොඩක් පාස් කරලා ආපු කෙනෙක්. ඉවර කළා සහ හමාර කළා ඉස්සරහට තිබ්බට බැරෑරුම් දේවල් පන්නලා ආපු කෙනෙක්. නමුත් මම දන්නවා මේ අවස්ථාවේ සිය ජීවිතේ ගැට ගහ ගන්න ජීවිත අනාගතේ තීරණය කරන දරුවෝ බැරෑරුම්ම විභාග කඩෙන් වලට මුණ දෙනවා. එන අවුරුද්දේ මුල වෙන්න පුළුවන් මේ අවුරුද්ද අග වෙන්න පුළුවන් ඕ ලෙවල් ඒ ලෙවල් අපේ දරුවෝ විශාල වශයෙන් විභාගවලට සූදානම් වෙනවා. විශ්වවිද්‍යාල කඩේම විභාගවලට අවසාන වසර විභාගවලට සූදානම් වෙනවා. මේ හැමෝම කොයියම් විදියකට හරි බලාපොරොත්තුක එල්ලෙන්න බලාගෙන ඉන්නවා. තමන්ගේ ජීවිතේට පොඩි හරි ඉලක්කයක් ලබාගෙන පොඩි මැටි පහන කාලෝකෙන් හරි මේ ආලෝකේ පස්සේ ගියන කලාඳුරු කලාවැදිරියෙක් වගේ අපි කැමති පොඩි හරි බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න. මේ බලාපොරොත්තුව දෙන්න පුළුවන් නම් මට වචනයකින් දෙකකින් මම අනිවාර්යෙන් දෙනවා. සැදී පැහැදී මට ලැබෙන ඕනම වෙලාවක ඔයගොල්ලන්ට මේ බලාපොරොත්තුවට ආලෝකයක් කරන්න මම ලෑස්ති වෙනවා. ඒ වගේ මතක තියාගන්න මේක නැත්තම් හෙට අනිද්දා අමාරු වෙන තැන් හැම වෙලාවකදීම අපි අල්ලගෙන ඉන්න මහන්සි වෙන්න ඕනේ. අල්ලගෙන ඉන්න කැමති වෙන්න ඕන සහ අකමැත්තෙන් වුණත් ඒක මතක තියාගන්න අමතක කරන්න එපා. අමාරුම තැන් වලදී හයියට අල්ලගන්න මිනිස්සු තමයි ඊට පස්සේ තමන්ගේ කතන්දරේ ලස්සනට ගෙනියන්නේ. තමන්ගේ කතාව ලස්සනට ලියන්නේ. ඒක ලියලා හමාර කරලා ආපස්සට හැරිලා බලන්නේ අවස්ථාවක් තියෙන්නේ අපි අමාරුවේ මේ වැඩේ කරනකොට තමයි. මතක තියාගන්න ජීවිතේ හැමදාම අමාරු වෙන්නේ නැහැ. කවදා කොතනදී හරි මේක ඉවර වෙනවා. එතනදී හයියට නැගෙහිරින්න පුළුවන්. මේ වෙලේ හයියට හිටගත්තු මිනිස්සුන්ට තමයි. අමතක කරන්න එපා හැමදාමත් ඔයගොල්ලොත් එක්ක ජය විජය සිසු සභිය වෛද්‍ය දුලින් ධර්මරත්න. නැවත හමු වෙමු ළඟදීම. එතෙක් හැමෝටම තෙරුවන් සරණයි. ජය විජය.